දැන් මම තන්න තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සල්ලි නැහැ මිලියන 40යි දීලා තින්නේ තව මිලියන 360ක් ඕනේ ඒ නිසා දැන් අද බෙදන්නට තිබ්බ පත්‍රිකා බෙදන එක නවත්වලා තියෙනවා දැන් මොකද්ද මේ තියෙන තත්ත්වය එහේ මේ මැතිවරණය අවසන් නොවන මැතිවරණයක ස්වරූපයක් තමයි පේන්නේ දවස ගානේ එක එක හේතුන් මැතිවරණය ප්‍රමාද කරන්න ඇතර මේක යෙදෙනවා කියලා කිව්වොත් වැරදි නිර්මාණය කරනවා ඒක ආණ්ඩුවේ අවශ්‍යතාවය මත කියලා තමයි අපි අපිට බැලු බැලමට සාධාරණව පේනින්නේ රටේ ආර්ථික අර්බුදයක් තියෙන බව අපි පිළිගන්නවා මේක ටිකක් අමාරුයි කියලාත් අපි පිළිගන්නවා මේ මැතිවරණ ක්‍රියාවලිය බාධා වෙන ආකාරයේ ක්‍රියාමාර්ග දිගින් දිගටම ගණෙමින් තිබෙනවා දැන් ඒකේ එක දිගුවක් තමයි මේ තැපැල් ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරගන්නට තියෙන බාධකයේ හැටියට මතුවලා තිබෙනවා දැන් ඉතිහාසයේ දිගටම රජයේ මුද්‍රණාලාධිපතිවරයා හෝ වරිය කවුරු හිටියත් මැතිවරණ වලට අවශ්‍ය පත්‍රිකා නියමිත කාලෙ මුද්‍රණය කරලා දීලා තියෙනවා කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ මම බැලුවා ඇත්තටම පහුගිය කාලේ මේකට අදාළව කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා දැන් 2010 19 ඡන්දෙන් මාස 10කට පස්සේ තමයි සල්ලි ගෙවලා තියෙන්නේ 2019 තිබිච්ච ජනාධිපති වර්ධනය මිලියන 349ක් 2010 ගත්තොත් මාස 4කට පස්සේ කිසිදු අත්තිකාරමකින් තොරව රජයේ මුද්‍රණාලය වැඩ කරලා තියෙනවා මැතිවරණ සම්බන්ධයෙන් මොකද ඒක ව්‍යවස්ථාපිත වගකීමක් ඔවුන්ගේ මොකද මේක එලියෙන් print කරන්නත් බෑ මගේ ස්ථාවරය දැන් මේක වළක්වලා තියෙන්නේ මේක වැළකීලා තියෙන්නේ මුද්‍රණාලාධිපතිවරිය මේක මුද්‍රණය නොකිරීම නිසා තමයි හැබැයි ඇයට මේක මුද්‍රණය කරන්න බැරි වෙන ආකාරයට ආණ්ඩුව විසින් මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදය පාවිච්චි කරලා ඒක පෙන්නමින් හැබැයි මේ මැතිවරණයට මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන එක නවත්වන්න සිද්ධ වෙන ආකාරයට මේ චක්‍රලේක නිකුත් කරලා තිබෙනවා